එතකොට අපි ජීවීන්ගේ ජීවන චක්‍රය කියන එක යටතේ අපි කතා කර අවසානයේට මුලින්ම ජීවීන්ගේ ජීවන චක්‍රයක් කියන්නේ මොකද්ද අපි කිව්වා හරි යම්කිසි ජීවියෙක් එයාගේ උපතේ ඉඳන් එයාගේ ජීවිත කාලය ගෙවද්දී මොනවා හරි අවදි පසු කරන් යනවා නම් අන්නේ අවදි පසු කරන් යන අවදිවල අනුපිළිවෙලට එහෙම නැත්නම් ඒ අවස්ථාවල අනුපිළිවෙලට අපි කිව්වා එයාගේ ජීවන චක්‍රය කියලා හරි එතකොට මිනිසාවේ මම මතක් කරන්නම් පාඩම අය මිනිසාවෙනි සත්තුන්ගේ හරි එයාලා පුංචි කාලයක මිනිසා යගේ රූපයේ මිනිසා ලොකු මේ මධ්‍යම ඒ කියන්නේ තරුණ වයසේදී යවුන වයසේදී යාගේ රූපයේ මිනිසා හරි ඊට පස්සේ එයා මහලු වේට ආපහුමත් රූපයේ මිනිසා හරි එතකොට රූපය කිසි වෙනසක් වුණේ නැහැ එයාගේ ජීවිත කාලයේ ජීවන චක්‍රය සම්පූර්ණ කරද්දී මිනිසා කියන සත්වයා හරි එයා මොකද වෙන්නේ එයාගේ ජීවිත කාලය පුරාම රූපය එකම විදියයි يعني එකම රූපය තියාගන්නේ මිනිසාගේ රූපේ තමයි තියෙන්නේ හැබැයි අපි අනිත් පැත්තට හිතුවොත් එහෙම ගෙම්බාවෙනි මැඩියා වගේ සතෙක් ගැන හිතුවොත් එහෙම එයාගේ මුලින්ම රූපය බිත්තර හරි ඊට පස්සේ බිත්තර කැඩිලා ඊට පස්සේ ඉස්කෙඩියා ඉස්කෙඩියා කැඩිලා තමයි සූඹුල් මැඩියා බවට පත් වෙන්නේ හරිද ඔන්න එතකොට එයා බලන්න එයාගේ මුලින්ම රූපය බිත්තරය දෙවෙනි රූපය ඉස්කෙඩියා ඊළඟ තුන්වෙනි රූපය මැඩියා හරි එයා පැහැදිලිව එයාගේ ජීවන චක්‍රයේ යද්දී රූපවය වෙනසක් පෙන්වුම් කරනවා එයාගේ රූපකායේ වෙනසක් පෙන්වුම් කරනවා හරි එතකොට මෙන්න මේ විදිහට රූපයක් රූපයේ වෙනසක් පෙන්වුම් කරනවා නම් යම් කිසි ජීවියෙක් නේද මේ විදිහට එයාගේ යම් කිසි වෙනසක් පෙන්වුම් කරනවා නම් අපි කියන ඒ වෙනසට ওই අවදිවලදී රූපකයේ රූපවල ඇති කරගන්නා වෙනසට අපි කියනවා රූපාන්තරණය කියලා හරිද ඒ රූපාන්තරණය කියලා අපි ඔහොම කියද්දී අපිට රූපාන්තරණයක් නැවත ආකාර දෙකකට වෙන් වෙනවා එකක් තමයි සම්පූර්ණ රූපාන්තරණය අනිත් එක තමයි අසම්පූර්ණ රූපාන්තරණය හරි සම්පූර්ණ රූපාන්තරණය සහ අසම්පූර්ණ රූපාන්තරණය ඉතින් අපි ඔය දෙක මොනවාද සම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ මොකක්ද කියලා හරි අවබෝධයක් ලබා ගත යුතුයි ඒතකොට ගියසදී දැනුම් දුන්න විදිහට පන්ති පටන් ගන්න කලින් අද හරි ඔයාලා කීප දෙනෙක් කිව්වා නිවැරදිව සම්පූර්ණ රූපාන්තරණේ සා සම්පූර්ණ රූපාන්තරණේ කියන්නේ මොකක්ද කියලා අපි දැන් හරියට මේක ක්ලියර් කරගමු මොකක්ද මේ සම්පූර්ණ රූපාන්තරණය මොකක්ද මේ අසම්පූර්ණ රූපාන්තරණය කියන්නේ කියලා හරිද එතකොට මම කෙරෙම උදාහරණ දෙකකට යන්න මොකද අපිට ජීවන චක්‍ර පැහැදිලි කරගන්න පහසුම ආකාරය තමයි උදාහරණ හරි සමන් කෙරෙම උදාහරණයකට යන්න මම එක පැත්තකින් අරගන්නම් කැරපොත්තා කියන උදාහරණය. හරි කැරපොත්තාගේ ජීවන තත්ත්වය කියන උදාහරණය. අනිත් පැත්තෙන් මම අරගන්නම් සමනලයා කියන ජීවියාගේ සමනලයා කියන සත්වයාගේ ජීවන චක්‍රය. හරි ඔයාලා මතක් කරන්න කැරපොත්තා මොකද වෙන්නේ කැරපොත්තා ඔන්න මුලින්ම කැරපොත්තාගේ බිත්තර තියෙනවා. කැරපොත්තාගේ බිත්තර තියෙනවා. ඊට පස්සේ බිත්තර කැඩිලා හරි විතර කැඩිලා ඊට පස්සේ ඇති වෙන්නේ කවුද අපි සරලව කිව්වොත් අපේ වචනේ අපි සාමාන්‍ය පාවිච්චි කරන වචනේ කැරපොතු පැටියා කියන්නේ නේද කැරපොත්තන්ගේ පැටියා කියන කෙනා එතකොට ඔය කැරපොත්තන්ගේ පැටියා කියන කෙනා හරිද කැරපොත්තන්ගේ පැටියා කියන කෙනා හරි කැරපොත්තා වගේම සතෙක් නේද කැරපොත්තාගේ පැටියා කියන කෙනා හරි කැරපොත්තා වගේම සතෙක් හරිද ඊට පස්සේ හරිද කැරපොත්ත දැන් ඔන්න මෙයාගෙන් කැරපොත් පැටියා ඊට පස්සේ මොකද වෙන්නේ යා වර්ධනය වෙනාල හරි පරිණත කැරපොත්තා බවට හොමපත් වෙනවා හරි දුහම මේ කැරපොත්තා කියලා හිතන්නේ හරි පරිණත කැරපොත්තා බවට ඔන්න හොමපත් වෙනවා එතකොට බලන්න හරි ඔන්න කැරපොත්තාගේ ජීවන චක්‍රය විතර තිබ්බා ඊට පස්සේ කැරපොත්තා ඉන්නවා සෝරි මේ කැරපොත් පැටියා ඉන්නවා ඊට පස්සේ ඔන්න ලොකු කැරපොත්තා ඉන්නවා හරිද ඊට පස්සේ අපි කියපුවා සමනලයා කියන එක්කෙනා. හරි සමනලයා එහෙම නැහැ. හරිද? ඔන්න මුලින්ම සමනලයාගේ බිත්තර තියෙනවා. ඊට පස්සේ සමනලයාගේ බිත්තර වලින් සමනලයාගේ කීටයා. ඒ කියන්නේ කවුද කීටයක් කියලා කියන්නේ? හරි. ධනබුවා කියන කෙනා හොම හැදෙනවා. හරි. ඔහොම ධනබුවා කියන ජීවියා හැදෙනවා. හරිද? ඉතින් ධනබුවා කියන ජීවියාගෙන් පස්සේ මොකද වෙන්නේ? ධනබුවා කියන ජීවියාගෙන් පස්සේ ඊට පස්සේ යා කෝෂයක් ඇතුළට වෙලා යම්කිස් කාලයක් ඉන්නවා. හරි. ඒ කෝෂයෙන් පස්සේ තම අවසානයේ හරිද? ඔය සමනලයා කියන තැනට මෙයා එන්නේ. කෝෂයෙන් පස්සේ තම අවසානයේ සමනලයා කියන තැනට මෙයා එන්නේ. බලන්න මේ ජීවන චක්‍ර දෙක ඇතුලේ හරි
මේ ජීවන චක්‍ර දෙක ඇතුලේ පැහැදිලි වෙනස්කමක් තියෙනවා හරිද මෙයා බලන්න මෙයාගේ තියෙන්නේ අවදි තුනයි එකක් තමයි හරි මේකට අපි කියනවා බිත්තර කියන අවදි මේ පොඩි කැරපොත්තා එහෙම නැත්නම් කැරපොත් පැටියා කියන එකට අපි කියනවා මොකක්ද ශිෂුවා කියන අවදිය කියලා හරි ශිෂුවා කියන අවදිය ඊට පස්සේ මේ ලොකු කැරපොත්තා කියන කෙනාට අපි කියනවා සුහුඹුල් කැරපොත්තා එහෙම නැත්නම් සුහුඹුලා කියලා හරිද ඊට පස්සේ ඔන්න සමනලයා ගන්න බලන්න බිත්තර ඊට පස්සේ කීටයා ඒ කියන්නේ බලන්දුවා හරි ඊට පස්සේ මේ කෝෂයතුළු අපි කියනවා මෙයාට පිළවා කියලා හරි කෝෂයතුළු ගියපුවා ඊට පස්සේ අවසානයේ ඔන්න සුහුඹුලා සුහුඹුල් සමනලයා හරි බලන්නකෝ මෙයාගේ ජීවන චක්‍රය හරි මෙයාගේ ජීවන චක්‍රය බලන්න මෙයා අවදියෙන් අවදියට ඉතා කැපී පෙනෙන වෙනස්කම් පෙන්නනවා හරි විතර වලට වඩා හාත්පසින්ම වෙනස් කීටයක් දනඹුවා කියන්නේ. ඊටත් වඩා හාත්පසින්ම වෙනස් පිළවා කියන එක. හරි. ඊටත් වඩා හාත්පසින්ම වෙනස් සමනලයක් කියන එක. බලන්න එතකොට මෙයාගේ මේ අවදියෙන් අවදියට මෙයා යද්දී හරි හරි ලොකු කැපී පෙනෙන වෙනස්කම් පෙන්නුම් කරනවා. හරි. විතර කීටයක් පිළවා සුංගුලා කියන මෙන්න මේ අවදි හතරට මෙයා යද්දී හරි ලස්සන කැපී පෙනෙන වෙනස්කම් පෙන්වන්න කරනවා හැබැයි කැරපොත්ත දිහාවට ආපුවාම කැරපොත්තගේ විතර වල ඉඳන් ශිෂුවා කියන දණ්ඩ අරගෙන කැපී පෙනෙන වෙනසක් තියෙනවා විතරයි කරපු ශිෂුවා එක්සැම්පල් වෙනස් නේ හැබැයි මේ දෙන්නම රූපයෙන් එක වගේ නේද වෙනසකට තියෙන්නේ මෙයාට වඩා මෙයා පොඩ්ඩක් පොඩි මෙයාට වඩා මෙයා පොඩ්ඩක් පොඩි බලන්න එතකොට මෙයාලගේ කැපී පෙනෙන වෙනස්කම් තිබුණා අවදියෙන් අවදියට යද්දී කැපී පෙනෙන වෙනස්කම් තිබුණා මෙයාලගේ අවදියෙන් අවදියට යද්දී එහෙම කැපී පෙනෙන වෙනස්කම් නැහැ ඒක අවදියක් තියෙනවා ඒක අවදි දෙකක් තියෙනවා එකම වගේ කැපී පෙනෙන වෙනස්කම් නැහැ හරි එතකොට මෙන්න මෙහෙම කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා නම් යම් ජීවියෙකුගේ ජීවන චක්‍රයේ කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා නම් අපි ඒකට කියනවා මොන රූපාන්තරණයද මොන රූපාන්තරණයද කියන්නේ අපි ඒකට එහෙම කැපී පෙනෙන වෙනස්කම් තියෙනවා නම් වැඩි කියමු සම්පූර්ණ රූපාන්තරය සම්පූර්ණ රූපාන්තරණය කියලා කියනවා එහෙම මේක කැපී පෙනෙන වෙනස්කම් නැත්තම් මේ ජීවියා අපි කියනවා මේකට මොකක්ද මොකද්ද අසම්පූර්ණ රූපාන්තරණය රූපාන්තරණය හොඳයි එතකොට අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන එක් ජීවියෙක් විදිහට අපිට අරගන්න පුළුවන් කරපොත්තා අර සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන එක් ජීවියෙක් විදිහට අරගන්න පුළුවන් කවුද අපිට සමනලයා කියන කෙනා හරි දැන් ඔයාලා මම මේ කියන සත්වයා පෙන්වුම් කරන්නේ සම්පූර්ණ රූප ඉස්ලාම කියන රූපාන්තරණයක් පෙන්වනවාද නැද්ද කියලා හරි ඉස්ලාම කියනවා මොකද්ද රූපාන්තරණයක් පෙන්වනවාද නැද්ද හරිද ඊට පස්සෙ තමයි තනින් ගන්න තියෙන දේවල් හරි මම මුලින්ම යනවා කවුද මදුරුවා මදුරුවා මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපාන්තරණයක් පෙන්වනවාද නැද්ද මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපාන්තරණයක් පෙන්වනවාද නැද්ද පෙන්වනවා ඒ රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණයද අසම්පූර්ණ රූපාන්තරණයක්ද සම්පූර්ණ රූපාන්තරණය රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණය යදි රූපාන්තරණය සම්පූර්ණ රූපාන්තරණයක් හොඳයි මම ඇහෙන්නේ නේද ගියා නේද පොඩ්ඩක් මම ඒකයි කියන්න කෝල් එකක් අමක් කට් කරලා හරි ඊට පස්සේ මම ඊළඟට දෙන සත්වයා කවුද බල්ලා බල්ලා කියන සත්වය සලම් පළවෙනි ප්‍රශ්නය රූපාන්තරණයක් තියෙනවාද නැද්ද නෑ රූපාන්තරණයක් නෑ නේ අද දවසේ ජීවන චක්‍රය සම්පූර්ණ කරනකම් එකම විදිය හොඳයි ඊළඟට ගිරවා රූපාන්තරණයක් තියෙනවද නෑ තියෙනවා ගිරා කියනවා තියෙනවා කියලා හිතන් කලබල වෙන්න එපා සර් ගිරවා නේද ගිරවා ඔව් තියෙනවා සර් තියෙනවා නේද ඇයි එයා පටන් ගන්නෙ මොකෙන්ද බිත්තරෙන්
විස්තරය පැටියා සූඹුලා හරි මට කියන්න ඒ රූපාන්තරය හරි ඒ රූපාන්තරණය संपूर्ण रूपांतरण रूपांतरण असंपूर्ण रूपांतरण अभी जीवन चक्र कथा कर पक्षीन कथा कर मेडिया जीवन चक्र एक संपूर्ण रूपांतरण संपूर्ण रूपांतरण असंपूर्ण रूपांतरण रूपांतरण हरिदरण मेडिया की जीवन चक्र बितर इसगेडिया मेडिया बितर इसगेडिया मेडिया बरा संपूर्ण रूपांतरण जीवी संपूर्ण रूपांतरण संपूर्ण रूपांतरण अभी कथा नोट के लिए अरे अभी अभी कथा कर අපි සෙව්වන්දි උත්තර දුන්නේ නැහැ මොකටද පාද සෙව්වන්දි නිර්මලින පන්ති යන්නේ නැණි කිසකි සෙව්වන්දි උත්තර දෙන්න ඕන හරි ඊට පස්සේ අපි ඔන්න කතා කරන්න යන්නේ දැන් සත්තු කීප දෙනෙක් තෝරගෙන ඒ සතාගේ ජීවන චක්‍රය මොන විදිහේ ජීවන චක්‍රයක්ද තියෙන්නේ සහ ඒ ජීවන චක්‍රයේදී යාගේ ලක්ෂණ මොනවද යාගේ රූපය කොහොමද යා ආහාර ගන්නෙ කොහොමද හරි අන්න ওই වගේ දේවල් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ මෙතනින් එහාට හරි शिष्य विभाग लियाली जीवन चक्र हेमोम अध्ययन करके जीवन चक्रे बितर वरी पास हमे कुटावधिया शिशुआ शिशुआगे जीवन चक्र अलग अरे एक जीविया जीवन चक्र अलग अभी मुलिम अरगणवा कौद जीविया मुलिम कथा कर मेडिया जीवन चक्र जीवन चक्रे संपूर्ण रूपांतरण अभी मुलिम यागियान अवस्था हरि बितर अवस्था जलिमय द्रव्य वर्धने अवस्थावटी जलेजीम कुकुर जलेजी मेक कुकुर
संपूर्ण कौर मालुवे मत्स्य शाकभक्षक जीवी जलशाक आहार शाकभक्षक जीवी जीवित जलाक्लोम वली आहार विशेष अनुवर्तने कृमि सत् आहार अनुवर्तने कृमि सत् आहार दिव दिक्करण सह दिव मुन वगे दिवक्टियान आहार अरे तो अरे आहार शाक भाष मेहारेडिया जीवी बलान
පැහැදිලි වෙනස්කම් පෙන්නනවානේ හරි බිත්තර කියන අවස්ථාවේදී ආ වෙනව රූපයක් සය ජලයේ ඉන්නේ පිස්කෙලියා කියන අවස්ථාවේදී ජලයේ ඉන්නේ ජලජ ශාක ආහාරයට ගන්න ඒ කියන්නේ ශාක භක්ෂකයි සා ශ්වසනය කරන්නේ ජලක් ලොම වලින් හරි ඊට පස්සේ මැඩි අවස්ථාවට ආවට පස්සේ යා ඉන්නේ ගොඩදිම බොහෝ වෙලාවට හරි ශ්වසනය කරන්නේ පෙනහළු වලින් ආහාරයට ගන්නේ කෘමීන් කෘමි භක්ෂකයි ඔන්නෙ විදිහට එයාගේ අවදියෙන් අවදියට යද්දී යා මොකද කරන්නේ එයාගේ සියලුම දේවල් වෙනස් කර ගන්නවා හරි ඊට පස්සේ අවසානයේ ආපව මැඩිය පිටතර දාලා එයාගේ ජීවන චක්‍රය මොකද සම්පූර්ණ කර ගන්නවා හරි තේරුණාද මැඩියාගේ ජීවන චක්‍රය සහ ඒ අවදිවල වෙනස්කම් මොනවද කියලා මැඩියාගේ ජීවන චක්‍රය සහ ඒ අවදිවල වෙනස්කම් තේරුණාද ඔව් සර් ඔව් සර් හරි හොඳයි හැමෝම මාතෘකාව දාගන්න මැඩියාගේ ජීවන චක්‍රය මැඩියාගේ ජීවන චක්‍රය හරි මැඩියාගේ ජීවන චක්‍රය කියලා හරි ඔයාල ලස්සන අඳින්න හරි ගෙම්බේ එක ආඩු රූපයක් බලගෙන හරි ගමන්නේ ඒක අඳින්න ජීවන චක්‍රය අඳින්න ඉඳ තියන්න ඇඩ තියලා පල්ලෙහන් ලියාගෙන යමු මෙන්න මේ විදිහට හරි ජීවන චක්‍ර ගැන අපි විස්තර ලිය මෙන්න මේ ක්‍රමයට මම හිතන්නේ ඒක හොඳයි කියලා මට හිතෙනවා හරි අර රූපය අඳින තැනම ලියා ගන්න තිබ්බන හොඳයි නමුත් අපි මේ විදිහට ලියමු හරි අපි මෙහෙම ලියන්න මම ඉස්සර ෆෝමැට් එක පෙන්වන්නම් ඔයාලා එක බලන්න හරි ඔන්න බිත්තර කෙල්ලීවා බිත්තර ගැන විස්තරي මෙතනින් ලිව්වා හරි ඊට පස්සේ බිත්තර වලින් පස්සේ කවුද එන්නේ ඉස්කෙඩියා හරි ඉස්කෙඩියා කෙල්ලීවා එයා ගැන විස්තරي මෙතනින් ලිව්වා හරි ඊට පස්සේ සුහුඹුල් මැඩියා කියලා ලිව්වා එයාගේ විස්තරය මෙන්න මේ ෆෝමැට් එකට තමයි ලියන්න ඕන නේද හරි හොඳයි රූපෙන් ඉඳ කියලා දාගන්න බිත්තර කියලා ඒ බිත්තර වල ලක්ෂණ ටික අපි කියන්න යන්නේ හරි බිත්තර රූපෙන් ඉඳ කියලා බිත්තර කියලා දාගන්න නේ කවුද අපි කවුද මේ අහන්නේ जीवन मेडियागे 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 सुहुंबुल गहनु सता विसिन सुहुंबुल गहनु सता विसिन मेडियागे सुहुंबुल गहनु सता विसिन जलयेदी बित्तर दमाई जलयेदी बित्तर दमाई जलयेदी बित्तर दमाई मुखदर
ජල්ලිමය ද්‍රව්‍යයකින් මෙම බිත්තර ජල්ලිමය ද්‍රව්‍යයකින් මෙම බිත්තර ජල්ලිමය ද්‍රව්‍යයකින් ආවරණය වී ඇත මෙම බිත්තර ජල්ලිමය ද්‍රව්‍යයකින් ආවරණය වී ඇත හරි ඊළඟ ලියන්න ඉස් ගෙඩියා ස්කෙඩියා කියලා ඒක ඉස්සරහින් තව ලකුණක් දාලා ලියන්න හරි බිත්තර 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 හරි බිත්තර බීජෞෂණය වී බිත්තර බීජෞෂණය වී බිත්තර බීජෞෂණය වී ජලය තුලදීම බිත්තර බීජෞෂණය වී ජලය තුලදීම බිත්තර බීජෞෂණය වී ජලය තුලදීම පුපුරා යෑමෙන් බිත්තර බීජෞෂණය වී ජලය තුලදීම පුපුරා යෑමෙන් ඉස්ගෙඩියන් බිහිවේ ඉස්ගෙඩියන් බිහිවේ ස්කෙඩියන් බිහිවේ ඊළඟ ලකුණ ඊළඟ ලකුණ මාළුවෙකු වැනිය ඊළඟ ලකුණ මාළුවෙකු වැනිය මාළුවෙකු වැනිය ඊළඟ ලකුණ ජලයේ පිහිනා යෑමට හැක ජලයේ පිහිනා යෑමට හැක ජලයේ පිහිනා යෑමට හැක ඊළඟට ශ්වසනය සඳහා ශ්වසනය සඳහා ශ්වසනයේ සඳහා ජලක්ලෝම පිහිටයි ශ්වසනයේ සඳහා ජලක්ලෝම පිහිටයි ජලක්ලෝම පිහිටයි ඊළඟට ජලජ ශාක ආහාරයට ගන්නා බැවින් ජලජ ශාක ආහාරයට ගන්නා බැවින් ජලජ ශාක ආහාරයට ගන්නා බැවින් ජලජ ජීවියෙකි ජලජ ශාක
आहार ढगाना बेवीन जलज जीवीय की जलज जीवीय की मुनाद किया ने हरित मांगे क्यों आ जलशाक आहार ढगाना में जल जीवीय की ने में जलशाक आहार ढगाना बेवीन शाक भक्षक यकी जल जीवीय की ने कवल लियन शाक भक्षक यकी शाक भक्षक यकी हरि शाक भक्षक यकी मदाय इलान लियन ने सुहुंबुल मेडिया लगे किना सुहुंबुल मेडिया हरि सुहुंबुल मेडिया सुहुंबुल मेडिया के ने दाना लिया ना सुहुंबुल मेडिया के ने दाना लिया ना अलविदा का इस गेडिया विविध अवधि स्केडिया विविध अवधि पशु किरीमेन पशुव स्केडिया विविध अवधि पशु किरीमेन पशुव पशु किरीमेन पशुव सुहुंबुल मेडिया बावड पत्वे अरे इलानी आंडा ना कर लो ना श्वसनया पेनहालु मगिन सिदुकराई इलांगे कर लिया क्रुमीन आहार गन्ना बेविन कृमि भक्षक यकी हरि उन्ना मेडियागे जीवन चक्र सेवंदी माटी क्या अंडे तेरुना आदि किया रा तेरुना सर हरे कथा कराने होने को अभी उद्देश्य का है उन्हें ऐना दबान्दी गाना पंती ने इतनी सारी विद्या पंती नेक लिए तो अंदाने ने मजाई लियान्ने इलांगे जीवन चक्रे काउरु के अंदर भी लियान्ने समनलयागे जीवन चक्रे हरे इलान लियान्ने समनलयागे जीवन चक्रे हरि समनलयागे जीवन चक्र हरि अभी दें कीप वतावत में समनलयागे जीवन चक्र के न खता कराने इधर दें बालमु एक एक अवधि ये दी आगे है सिरीमा आहार डगाने मुनावद आहार गाने बहुमद हरि और नए केने देवाल के न मूली में भी खता करें मु हरि समनलया बीत्तर दाने को है द समनलया बीत्तर दाने को है द शाके एक मद शाके का मोना मदद है शाके का पुरे एक मद पत्रे एक मद पत्रे एक
යටපැත්තේ හරි ශාක පත්‍රයක යටපැත්තේ තමයි යා මෙහෙම ශාක පත්‍රයක් කියනවා නේ ශාක පත්‍රයේ යටපැත්තේ තමම එයා බිත්තර දාන්නේ හරි සේ බිත්තර දාලා ටික කාලයක් ගිහින් බිත්තර මේරුවායින් පස්සේ හරි මේ බිත්තර වලින් බිහි වෙනවා කීටයා කියන කෙනා හරි බිත්තර වලින් බිත්තරෙන් බිහි වෙනවා කවුද කීටයා කියන කෙනා එතකොට මේ කීටයා කියන කෙනා හරි මේ කීටයා කියන කෙනා විවිධාකාරයේ විය හැකි හරිද මේ කීටා කීටය මොකද කීටයා කියන කෙනා විවිධ කියන සමහරලයාගේ විවිධාකාරයේ වෙන්න පුළුවන් හරිද එතකොට මෙයා මොකද වෙන්නේ මෙයාගේ පාට ගොඩක් වෙලාවට හරි මෙයා ඉන්න උපස්තරේ උපස්තරේ කියන්නේ දැන් මතක් කරන්න හරි මෙයා ඉන්නේ කොළයක් උඩ නම් මෙයා බොහෝ වෙලාවට කොළ පාටයි හරි මෙයා ඉන්නේ ගලක් වගේ දෙයක් උඩ නම් මෙයා බොහෝ වෙලාවට කළු පාටයි හරි ඒ කියන්නේ අර එයාගේ උපස්තරයේ පාට අර ගන්නවා මේ කීටයා කියන කෙනා ඒ කියන්නේ දලඹුවා හරි ඊට පස්සේ මේ දලඹුවා හරිද කොහොමද ආහාරයට ගන්නෙ මෙයා ආහාරයට ගන්නෙ මොනවද දලඹුවා ආහාරයට ගන්නෙ කොළ කොළ නේද දලඹුවා හරි ලපටි ශාක දළු හරි මේවා යාත ආහාරයට ගන්න තමා මෙයා ජීවත් වෙන්නේ ඒත් ඒ ආහාරයට ගන්න පුළුවන් විදිහට මෙයාට සැකසිච්ච මුඛයක් තියෙනවා හරි ඒ කියන්නේ අග විශේෂ විදිහට සැකසුණු මුඛයක් මේ දලඹුවාට තියෙන එක ආහාරයට ගන්න පුළුවන් විදිහට හරි ඒත් එක්කම එයාගේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා නේ එයාගේ තියෙන මොනවද අපි කියන්නේ බූවා කියලා රෝම එයි මේ රෝම තියෙන දලඹුවාගේ මොකක්ද හේතුව ආරක්ෂා වෙන්න අන්න හරි හරි වෙන සත්තුන්ගෙන් හරි වෙන සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි මෙයාට මේ තියෙන්නේ මොනවද බූව එහෙම නැත්නම් රෝම හරි විෂ රෝම හරිද එතකොට ඒවා යා දාලා යා මේ බලය කියන්නේ යාගේ ආරක්ෂාව යා තියාගන්නවා ඔන්න කීටයා කියන අවධිය හරි ඊට පස්සේ කීටයා මේ අවධිය පහු කළ ටික දවසක් යද්දී යා මොකද වෙන්නේ මේ කීටයා හරි ශාක පත්‍රයක් ශාකයකම හරි පොඩි කෝෂයක් හදාගෙන හරි පොඩි කෝෂයක් හදාගෙන මෙන්න මේ කෝෂය ඇතුලේ ජීවත් වෙනවා හරිද මෙන්න මේ කෝෂය ඇතුලේ ජීවත් වෙන. ඒතර මේ කෝෂය අපි කියන පිලා කෝෂය කියලා. හරි. ඒ පිලා කෝෂය. මේ කෝෂය ඇතුලේ මෙයා ඉන්න කාලේ මෙයා අක්‍රීයයි. හරිද? මේ කෝෂය ඇතුලේ ඉන්න කාලේ මෙයා අක්‍රීයයි. හොඳද? එතකොට මෙයා මේ අක්‍රීය කාලෙදී ආහාර ගන්නේ නැහැ අර කෝෂය ඇතුලේ ඉන්න වෙලා ඉන්නවා විතරයි. හරි. එතකොට මේ කෝෂයත් බොහෝ වෙලාවට මොනාහරි පත්‍රයකට වගේ උපස්තරයකට ඇලවිලා තමයි තියෙන්නේ. හරි. එතකොට එකේ කෝෂය ඇතුලේ ඉන්න කාලය ඇතුලේදී හරි කොහොමද දැන් මෙයා කෝෂය ඇතුලේ ඉඳී ඔය ඉන්න කාලය ඇතුළතදී මෙයාගේ ඇඟේ හැදෙන්න ඕන දේවල් ටික يعني හાર્ට් හරි පැණි උරා බොන්න ඕන දේවල් හරි ඔන්න මේ දේවල් මෙයාගේ ශරීරයේ නිර්මාණය වෙයි. එහෙම නිර්මාණය වෙලා මෙයා මොකද කියන්නේ පිලා කෝෂය පුපුරලා කියන්නේ ඒ පුලක් මේ පිලා කෝෂ විකුරුණායින් පස්සේ හරිද සූඹුල් සමනලයා ඔන්න එළියට එනවා. හරි. මේ සූඹුල් සමනලයා එළියට ආපුහම සූඹුල් සමනලයා එළියට ආපු හරි මේ සූඹුල් සමනලයා හරිද මෙයාට වඩා වෙනස් මෙන්න මේ දලඹුවාට වඩා හරි එකක් තමයි එයා අද මෙයා ආහාර අරගන්නේ මොනවාද ශාකපත්‍රය එතකොට සූඹුල් සමනලියට ආහාර එලියට ආවම ආහාර අරගන්නේ මොනවාද මල්පැණි එතකොට මල්පැණි උරා බොන්න හරි එයාට දැන් මෙයාට අර ශාකපත්‍රය ආහාර අරගන්න එයාට විශේෂයෙන් සැකසුණු මොකද්ද කටක් තිබා මුඛයක් තිබුණා හරි එතකොට දැන් සමනලයාට මල්පෙණි ගන්න හරිද විශේෂයෙන් සැකසුණු මෙන්න මෙහෙම අපි කියනවා යාට පැණි උරා ගන්න අඬු දෙකක් තියෙනවා කියලා. මොනවද මේ අඬු දෙක කියන්නේ? ඔය අඬු වලට අපි කියනවා එයාගේ ශුණ්ඩාව කියලා. මොනවද අපි ඒකට කියන්නේ අඬු වලට ශුණ්ඩාව කියලා කියනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට සමනලයා කියන කෙනත් හැදෙනවා. හරි. මුලින්ම එයාගේ දැහැණු සතා ගිහිල්ලා මෙහෙම ශාල්කපත්‍රයේ යටිපැත්තේ හරි යටිපැත්තේ විතර දානවා. ඊපස්සේ විතර මේරිලා ටික කාලයක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට බලඟුවා. එහෙම නැත්නම් මේ කීට අවදියට එනවා. මේ කීට අවදියේදී මේ ආහාරයට ගන්නේ මොනවද? ආහාරයට ගන්නේ ගොඩක් වෙලාවට දළු වගේ කියන්නේ ලපටි ශාක පත්‍ර. හරි. ඊට පස්සේ යාට ඒ ආහාරයට ගන්න විශේෂයෙන් සැකසෙන මුවක් මේ මුඛයක් තියෙනවා. හරි. ඒකට ආරක්ෂා සඳහා විශේෂ සහිත රෝම තියෙනවා නැගි. සහ උපස්තරයේ පාට අරගෙන ඉන්න තමයි එයාගේ ඒ අවදියේ තියෙන විශේෂ ලක්ෂණ. ඊට පස්සේ පිලව අවස්ථාවට පස්සේ යා ඉන්නේ කෝෂයක් ඇතුලේ අක්‍රීයයි කිසිම ආහාරයක් ගන්නෙ නැහැ. මේ කෝෂය ඇතුලේ ඉන්න කාලෙදී ආයාගේ ශාරීරිය වර්ධනය කරගන්නවා සියලුම අවයව. හරි. සහ මේ පිලවා කියන කෝෂයත් උපස්තරයට සැකසෙලා එන්නේ. ඊට පස්සේ එක කාලයක් ගිහින් මේ පිලවා කියන කෝෂය කැඩෙනවා. කැඩිලා ඊට පස්සේ එළියට එනවා
සූඹුල් සමනලයා. සූඹුල් සමනලයා කියන්නේ මල්පැණි ආහාරයට ගන්න සත්වෙක්, වැඩි මල්පැණි ආහාරයට ගන්න හැකි විදිහට මෙයාට තියෙන මොකද්ද? ශුණ්ඩාව කියන උපාංගය. ශුණ්ඩාව කියන උපාංගය. හරි. එතකොට අපි ඔය කතා කරපු ජීවීන් දෙන්නම පෙන්වන්නේ පැහැදිලිව මොනවාද? පැහැදිලිව පෙන්වන්නේ සම්පූර්ණ රූපාන්තරණ. සම්පූර්ණ රූපාන්තරණ පෙන්වන්නේ. හරිද? හොඳයි. අපි හමුව කාගෙන්ද? ලක්ෂිකා. ලක්ෂිකා තේරුණාද සමනලයාගේ ජීවන චක්‍රයේ සාවිශේෂ ලක්ෂණ ගැන ඒ වගේ? තේරුණා සර්. තේරුණා. හරි. හොඳයි. මෙදි මෙදි මම ප්‍රශ්න අහන ඒකට උත්තර දෙන්න ඕන හැමෝම. ආ? හරි. ඇස් වෙලා ඉන්න ඕනේ. හරි. හැම මාතෘකාව දාගන්න සමනලයාගේ ජීවන චක්‍රය. සමනලයාගේ ජීවන චක්‍රය. කවුද සමනල්ලියම හදලා තියෙන කට්ටිය ඉන්නේ? මෙම හදල් නැද්ද බෝතල් වල දාලා දනඹුවා ගිනාලා ශාක පත්‍රයක් උඩ තියලා එයාට ඡණ්ඩ ශාක මේක බෝතිර ඇතුළේ ශාක පත්‍ර දාලා දලු දාලා ඊට පස්සේ ආයේ ඒවා කෑවට පස්සේ හරි ඊට පස්සේ කෝෂය හදාගෙන ඇතුළේ ඉන්නවා ඊට පස්සේ ආ ටික කාලෙකට පුපුරලා සමනලියෙදී නිදහස් කරනවා සමනලයා දිගටම තියාගෙන ඉන්නේ නැහැ හොඳ නැහැ හරි එයාට යව නිදහස් කරනවා මෙහෙම හදල් නැද්ද කවුරුත් සමනලයා දනඹුවේ කරගෙන अवश्य සුහුබුල් ගැහණු සතා විසින් සමනලයාගේ සුහුබුල් ගැහණු සතා විසින් සමනලයාගේ සුහුඹුල් ගැහණු සතා විසින් ශාකපත්‍රයේ ශාකපත්‍රයේ යටි පෘෂ්ඨයේ ශාකපත්‍රයේ යටි පෘෂ්ඨයේ සමනලයාගේ අපෝඥ කියන එක කියන්නේ සමනලයාගේ සුහුඹුල් ගැහණු සතා විසින් සමනලයාගේ සුහුඹුල් ගැහණු සතා විසින් සමනලයාගේ සුහුඹුල් ගැහණු සතා විසින් ශාකපත්‍රයේ යටි පෘෂ්ඨයේ ශාකපත්‍රයේ යටි පෘෂ්ඨයේ ශාකපත්‍රයේ යටි පෘෂ්ඨයේ බිත්තර දමයි යටි පෘෂ්ඨයේ බිත්තර දමයි හරි ඔන්න බිත්තර ගැන ඊට පස්සේ ලියන්න කීටයා කීටයා
लियान्ने तना तने लियान्ना समनले आगे कीट अवस्था ब समनले आगे कीट अवस्था ब समनले आगे कीट अवस्था ब दलंबुआ लेस हनुन्वाई दलंबुआ लेस हनुन्वाई इलागे का यह तालकुना एलवी सिटी ना उपस्थित रहिए एलवी सिटी ना उपस्थित रहिए पहाय गानी एलवी सिटी ना उपस्थित रहिए पहाय गानी अरे पहेगन इलानिया अंडर इलागी का लापटी शाक लापटी शाक आहारे टे गन्ना अतर लपटी शाक आहारे ट गन्ना अतर ए संधा विशेषेन सकसुनु ए संधा विशेषेन सकसुनु मुख कोटास एत मुख कोटास एत मुख कोटास एत इलागट विष सहित रोम एत विष सहित रोम एत विश्व सहित रोम पलवी तुण कोशयातुल गतकरण कोशयातुल गतकरण कोशयातुल गतकरण अरे कोशयातुल गतकरण अक्रिय अवधिय की अक्रिय अवधिय की कोशयातुल गतकरण अक्रिय अवधिय की
ඊළඟට ආහාර කිසිවක් නොගනි ආහාර කිසිවක් නොගනි ආහාර කිසිවක් නොගනි හරි ඊළඟ එක පිලාකෝෂය තුලදී පිලාකෝෂය තුලදී සිරුරේ සියලු කොටස් නිර්මාණය කරගනී පිලාකෝෂය තුලදී සිරුරේ සියලු කොටස් නිර්මාණය කරගනී හරි නිර්මාණය කරගනි ඊළඟට යම් උපස්තරයකට ඇලී සිටි යම් උපස්තරයකට ඇලවී සිටි යම් උපස්තරයකට ඇලවී සිටි सुहुंबुला හරි වහිනවද අය ටිකක් විතර විනිවානවා අවිශයින් වුණා තවත් ළමෙක් කයින් වෙලා කවුද හොයාගන්න කවුද හරි ලියන්නක සුහුඹුලා ලියන්න යටතේ පළවෙනි තර ලකුණ පිලාකෝෂයේ පුපුරා සුහුඹුල් සමනලයා දහම් සුහුඹුලා ගැන ලියන්න ලියන්නක සුහුඹුලා කියලා ලියන්න සුහුඹුලා කියලා ලියන්න පිලාකෝෂය පුපුරා පළවෙනි තර ලකුණ සුහුඹුලයට හරි පිලාකෝෂය පුපුරා සුහුඹුල් සමනලයා පිටතට පැමිණේ සුහුඹුල් සමනලයා පිටතට පැමිණේ ඊළඟ එක මල්පැණි උරා බොන අතර මල්පැණි උරා බොන අතර ඒ සඳහා ඒ සඳහා ඒ සඳහා හැඩ ගැසුණු ඒ සඳහා හැඩ ගැසුණු ඒ සඳහා හැඩ ගැසුණු ශුණ්ඩාව ඒ සඳහා හැඩ ගැසුණු ශුණ්ඩාව
නම් උපාංගයක් ඇත. ශුන්නාව නම් උපාංගයක් ඇත. හරි. ශුන්නාව නම් උපාංගයක් ඇත. හරිද? හොඳයි. එන්නේ නම් කැරපොත්තෙකුත් හැදුණා. දැන් ඊට පස්සේ කවුද? කැරපොත්තනේ සම්මලලේ හැදුණා. දැන් කැරපොත්තා. හරි කැරපොත්තා ගැන කතා කරන්න යන්න. හරි. එතකොට කැරපොත්තා කියන සත්වයා කැරපොත්තා කියන කෙනාගේ හනසදත් ඔය විදිහටම පිටර දානවා. හරි. පිටර දැම්මට පස්සේ අර අපි කලින් කියපු විදිහටම හරි ආයි පිටර ටිකක් අමුතු වෙන ඉගාන උච්චාරණයක් තියෙන පිටර જાතියක් එයා දාන්නේ මේ විදිහට කළු පාට. හරි. ඊට පස්සේ පිටර වලින් පස්සේ යාගෙත් හැදෙනවා අර මොකද්ද අපි කිව්ව විදිහට පොඩි පැටියා ඒ කියන්නේ ශිෂුවා කියන කෙනා. ඊට පස්සේ තමයි ආ විශාල වෙලා හරි සුහුඹුල් කැරපොත්තා කියන තැනට එන්නේ. හරිද? එතකොට මෙයාලගේ මහා ලොකු වෙනස්කම් නැහැ. හරිද? මහා ලොකු වෙනස්කම් නැහැ. එතකොට වෙනස්කම් විදියට තියෙන්නේ මෙයාගේ කවුද? අපේ මේ ශිෂුවා කියන කෙනා සහ මෙයා සල්කම් ශිෂුවා කියන කෙනා ප්‍රමාණයෙන් පොඩි සහ කැරපොත්තාගේ මේ කුඩා අවධියේදී යාට පිහාටු නැහැ, අත්තටු නැහැ. හරි? හැබැයි කාටද සුඹුල් කැරපොත්තාට අත්තටු තියෙනවා. හරිද? සුඹුල් කැරපොත්තාට අත්තටු තියෙනවා. ඒත් එක්කම කවුද මේ අපේ ශිෂුවා කියන කෙනා, ඒ කියන්නේ පොඩි පැටියනේ, එතකොට ලිංගිකව පරිණත වෙලා නැහැ. තවත් පැටියෙක් හදන්න තරම් මෙයා ලිංගිකව පරිණත වෙලා නැහැ. එතකොට මේ අවධියේදී මෙයා හරිද විතර දැමීමක් සිද්ධ කරන්නේ නැහැ. යාට බෑ මේ ශිෂුවා කියන අවධියේදී විතර දාන්න. හරි. මේ සුහුඹුල් අවස්ථාවට ආවට පස්සෙ තමයි යා විතර දැමීම සිද්ධ කරන්නේ. හරි. එතකොට මෙයා නිකම්ම මෙයා බවට පත් වෙන්නේ නැහැ. හරි. මෙයා මොකද කරන්නේ? මෙයා හැවාරිනවා. අවදි පහව කරන විවිධ අවදි අවස්ථා පහව කරනවා. හරි. මෙයා හැව ඇරලා හැව ඇරලා හැව ඇරලා තම අවසානයේ මෙන්න මේ සූඹුල් කැරපොත්තා බවට අවසානයේ පත් වෙන්නේ. එතකොට මෙයාලගේ මහා ලොකු දේවල් අපිට කතා කරන්න නැහැ. හරි. විතර තියෙනවා. විතර දැම්මට පස්සේ මෙයාගේ මොනවාද ශිෂ්‍යවා කියන අවදිය. ශිෂ්‍යවා කියන අවදිය කියලා කියන්නේ හරි. ශිෂ්‍යවා කියන අවදිය කියන්නේ මේට වඩා ටිකක් පොඩි. ඒත් එක්කම එයාට පිහාටු තියෙනවා. හරි. මෙයාට පිහාටු තියෙනවා සහ සෝරි මෙයාට පිහාටු තියෙන මෙයාට නෑ සහ මෙයා ලිංගික පරිණත වෙලා නැහැ. හරි. ඒ නිසා පිටතර දාන්න බෑ. දැන් මෙයා ටික කාලයක් හැවැරලා හැවැරලා අවසානයේ සූබුල් කැරපොත්තා එන්නේ. එතකොට එයාට පිහාටු තියෙනවා සහ එයාට පුළුවන් පිටතර දාන්න. ඔරේ කතා කරාද මට? කවිෂ්ක මට කතා කරාද නැත්නම්? හරිද ළමයි කොන්නා. කවිෂ්ක මාතෘකාව දාගන්න. හරි. කැරපොත්තාගේ ජීවන චක්‍රය. කැරපොත්තාගේ ජීවන චක්‍රය. කැරපොත්තාගේ ජීවන චක්‍රය. හරි. ඒකේ රූපයන් ඉඳ තියන්න. හරි. ඒකේ රූපයන් ඉඳ තියන්න. රූපයන් ඉන්න ඉඩ තියලා. හරි. රූපයන් ඉන්න ඉඩ තියලා. එයාගේ විතර ගැන නම් අපිට කිසිම කතන්දර මුකුත් ලියන්න නැහැ. එයාගේ විතර ගැන. හරි. එයාගේ විතර ගැන අපිට මුකුත් ලියන්න නැහැ. හරි. කවිෂ්කාව නේද? කවිෂ්ක කැරපොත්තාගේ ජීවන චක්‍රය කියලා මාතෘකාව දාලා. හරි. කැරපොත්තාගේ ජීවන චක්‍රය කියලා මාතෘකාව දාලා ඊට පස්සේ ආ මොකද කරන්න ඕන? කැරපොත්තාගේ ජීවන චක්‍රය කියලා මාතෘකාව දාලා ඔයා කරන්න ඕන මේ රූපයන් දිහා ඉඳ තියන්න. කැරපොත්තාගේ ජීවන චක්‍රයන් දිහා ඉඳ තියන්න. ඒ කරලා කැරපොත්තාගේ ජීවන චක්‍රයන් දිහා ඉඳ තියලා ඊට පස්සේ ලියන්න පහලින් පළවෙනියටම බිත්තර. ඒ කියන්නේ මොකද අපිට ලියන්න නැහැ, නිකන් බිත්තර කියලා විතරක් ලියන්න. බිත්තර කියලා විතරක්.
ඊළඟ ලියන්න ශිෂුවා ශිෂුවා ගැන ලියන්න හරි යන මුලින්ම ශිෂුවා ගැන ලියන්න සුහුඹුලාට වඩා කුඩා වේ සුහුඹුලාට වඩා කුඩා වේ සුහුඹුලාට වඩා කුඩා වේ හරි සුහුඹුලාට වඩා කුඩා වේ පියාපත් නොමැත සුහුඹුලාට වඩා කුඩා වේ පියාපත් නොමැත පියාපත් නොමැත ඉලන්නියන්න හරි සුහුඹුලාට වඩා කුඩා වේ පියාපත් නොමැත ඉලන්නියන්න ලිංගික පරිණතයක් නොදක්වන නිසා ලිංගික පරිණ නැත්තම් එහෙම කියන්න ලිංගිකව පරිණත නොමැති නිසා හරි ලිංගිකව පරිණත නොමැති මොකද පරිණත නැහැ කියලා කියන්නේ යාට තාම පැටව හදන්න පුළුවන් විදිහට යාගේ පද්ධතිය තාම හැදිලා නැහැ හරි ලිංගිකව පරිණත නොමැති නිසා ලිංගිකව පරිණත නොමැති නිසා ලිංගික පරිණත නොමැති නිසා බිත්තර දැමීම සිදු නොකරයි බිත්තර දැමීම සිදු නොකරයි බිත්තර දැමීම සිදු නොකරයි හරි බිත්තර දැමීම සිදු නොකරයි හොඳයි ඊළඟ ලියන්න සුහුඹුල් කැරපොත්ත සුහුඹුල් කැරපොත්ත සුහුඹුල් කැරපොත්ත හරි සුහුඹුල් කැරපොත්ත ලියන්න සුහුඹුල් කැරපොත්තා කියන දෙන ලියන්න ප්‍රමාණයෙන් විශාල වේ ප්‍රමාණයෙන් විශාල වේ ශිෂුවා අවස්ථා කිහිපයක් පසු කිරීමෙන් පසුව ශිෂුවා අවස්ථා කිහිපයක් පසු කිරීමෙන් පසුව වරාය තුල ලියන්න have ඇරීමෙන් පසුව have ඇරීමෙන් පසුව have ඇරීමෙන් පසුව හරි have ඇරීමෙන් පසුව අරහන වහලා සුහුඹුලා බවට පත්වේ සුහුඹුලා බවට පත්වේ හරි සුහුඹුලා බවට පත්වේ හරි ඔන්න අපි කතා කරා කවුරු ගැනද මැඩියාගේ ජීවන චක්‍රය සමනලයාගේ ජීවන චක්‍රය සහ අවසානයේ කරපොත්තාගේ ජීවන චක්‍රය. ඔන්න ඔයගෙන ජීවන චක්‍ර තුන ගැන කතා කරා. හරි දෙත පාඩමේ මුල ඉඳන් තියෙන එක හොඳට ඔළුවේ තියාගන්න.
මුලින්ම අපි ජීවන චක්‍රය කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඊට පස්සේ අපි කිව්වා මේ ජීවන චක්‍ර රූපාන්තරණයක් තියෙනවා තියෙනවා නැති ඒවා තියෙනවා කියලා. ඊට පස්සේ රූපාන්තරණයේ තියෙන ඒවා කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. අසම්පූර්ණ රූපාන්තරණය සහ සම්පූර්ණ රූපාන්තරණය. එහෙම කියලා අවසානයේ අපි ජීවන චක්‍ර තුනක් ගැන කතා කරා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ශාකයක ජීවන චක්‍රය ගැන. පෙළපත කවුරුත් පෙරලන්න එපා. හරි පෙළපත කවුරුත් පෙරලන්න එපා. නිකන් හිතන්න ශාකයටත් ඔන්න ඔය කියන විදියට ජීවන චක්‍රයක් තියෙනවාද නැද්ද? ඔය කියන විදියට ජීවන චක්‍රයක් ශාකයටත් තියෙනවද නැද්ද? තියෙනවා. හරි. තියෙනවා. ශාකයේ ජීවන චක්‍රය ආරම්භ වෙන්නේ කොතනින්ද? කොතනින්ද? බීජයකින් හොඳයි අපි දැන් හිතමු යාගේ ජීවන චක්‍රය බීජය තිබුණා ඊට පස්සේ බීජය මොකද වෙන්නේ මොකක්ද හැදෙන්නේ ඊට පස්සේ පැලයක් පැලයක් ඊට පස්සේ මොකද වෙන්නේ පැලය ටික ටික ලොකු වෙලා ඔන්න පරිණත ශාකයේ බවට අවසානයේ පත් වෙනවා ඒක තමයි එතකොට ශාකයක ජීවන චක්‍රය හරි මහලුකට අපි ඉගෙන ගන්න දේවල් නෑ අපිට තියෙන ඔක් ඉගෙන ගන්න ශාකයේ ජීවන චක්‍රය ඔන්න ඔකයි කියලා හරි ඔන්න බීජය තියෙනවා ඊට පස්සේ ලපටි පැලයක් එනවා ලපටි පැල අවසානයේ යවර්ධනය වෙලා පරිණත ශාකයේ බවට පත් වෙනවා ඒ කියන්නේ පළ දරන්න පුළුවන් පුෂ්ප දරන්න පුළුවන් පරිණත ශාකයේ බවට පත් වෙනවා හරි කියන්නේ දැන් අපි දන්නවා පැලයක් ඇදිච්චකම ගෙඩි හැදෙන්නේ නැහැ ගෙඩි හැදෙන්නේ මොනවාද ඒක අර පරිණත ශාකයේ බවට පත් වුණායින් පස්සේ මොකද ඒ කියන්නේ මහලුකට අපිට කතා කරන්න දේවල් නැහැ හරි ඊළඟට දාගන්න ශාකයක ජීවන චක්‍රය ශාකයක ජීවන චක්‍රය ශාකයක ජීවන චක්‍රය හරි ශාකයක ජීවන චක්‍රය ඊට පස්සේ කියන්න ශාකයක ජීවන චක්‍රය කියලා කියන්න ඕනේ හරි ජීවන චක්‍රය අන්න මෙච්චර මාළු කිදවල අපිට හරි ශාකයක ජීවන චක්‍රය අඳින්නෝනේ ඔය අපි මොන ශාකයකද හදන්නේ සපුෂ්ප ශාකයකද අපුෂ්ප ශාකයකද ඔය අපි කතා කරපු ජීවන චක්‍රය කියන්නේ ගෙඩි හදෙන්නේ ඇට හදෙන්නේ සපුෂ්පනේ ඔව් නේද මලක් තිබුණේ ගෙඩියක් හදෙන්නේ නේද මලක් තිබුණොත් තමයි ශාකයේ ගෙඩියක් හදෙන්නේ බොහොම වෙලාවට හරි එතකොට जीवन चक्रेपति जीवन चक्र එක ඉක්මන අපි ඇඳගමු නේද අපි දැන් ගොඩාක් අඳින්න දින ඒ නිසා අපි ඒක ඉක්මන අඳිමු මම අඳිමු අපි ඔක්කොම එකතු වෙලා ඊට පස්සේ සාකච්ඡා කරන්න දෙන්නේ සාකච්ඡා කරන්න හරි මොකද අපි අඳින්න ඕන ඔන්න බීජය බීජය ඊට පස්සේ ලපටි ශාකය හරි ලපටි ශාකයෙන් පස්සේ පරිණත ශාකය හරි මේ ගෙඩියක් දෙකක් එහෙම අඳින්නේ නැහැ පරිණත ශාකයෙන් හරි බීජය ලපටි ශාකය අවසානයේ මේක පරිණත ශාකය ආයත් අනිත් ශාකයෙන් බීජය දෙන ආයත් ලපටි පැලයක් ඕම ඕම ලපටි ශාකයක් ඕම ඕම යනවා හරි දෙගෙන කියන්නේ අපි අද පාඩම කොහොම හරි ඉවර කරලා දාමු අපි එතකොට මතක තියාගන්න බ්‍රහස්පතින්දා පිළියෙකු පේපර් එක අරගෙන ඉන්න ඕන බ්‍රහස්පතින්දාට අපි පේපර් එකට ලකුණු දානවා पेपर के साक्षात्कार करना देखा मैं सीधा करना ये निशा राष्ट्रपति ने दिन पेपर का रगने इन्होंने अनुभवी है
हर्ज हर हेमो में इंदा द इंदा सर इंदा हर होता है देंगे वो ना ओ हरे अभी इलान खत्म कराने ने देंगे अभी मैं इक्कने करने ने जीवन चक्र आमे विद्याय प्रयोजन 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 अरे फलिबोधक विनाशकर हानिकरािबोधक आऊद शाकमय फलिबोधक अरे कृमि फलिबोधक अंदर बजरी शाक विनाशकर जीवन चक्र पलतुरु मेस्सा कियन सत्वया हरि गील बीजदान्न मुनाहरि पलयक् एति विनाशकरण्योमदराने मधुर वाल कीटयो मधुर
අපිට අර ජීවන චක්‍රය පිළිබඳ අවබෝධය තියෙන නිසා මදුරුවා හැදෙන්නේ මේ පිටතර වලින් කීටා වෙලා තමයි හැදුනේ කියන අපිට අවබෝධය තියෙන නිසා තමයි අපි කීටා අවදීදී එහෙම නැත්තම් පිටතර අවදීදී යාලා විනාශ කරලා හරි අපි අපේ ආරක්ෂාව සකසා ගන්න. ඔය තමයි දෙවෙනි ප්‍රයෝජනය. හරිද? පළවෙනි එක තමයි පලිබෝධකෙන් විනාශ කරන්න ශාක පලිබෝධකව සත්ෘවි පලිබෝධක ඕන දෙගොල්ලකින් ඕන කට්ටියක් විනාශ කරන්න. දෙවෙනි එක තමයි රෝගවාහකයෙන්ගෙන් අපිව පරිස්සම් කරන රෝගවාහකයෙන් විනාශ කරන්න. තුන්වෙනි එක තමයි මේ තියෙන ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න. මේ ලෝකේ තියෙන ජෛව විවිධත්වය. මොකද්ද මේ ජෛව විවිධත්වය කියන්නේ? ජෛව විවිධත්වය කියන්නේ කියන්නේ දැන් හිතන්න හරි කැලයක් ගත්තාම මේ කැලය ඇතුලේ විවිධ සත්තු වර්ග ගොඩාක් ඉන්නවානේ. ශාක වර්ග ගොඩාක් තියෙනවා සත්තු වර්ග ගොඩාක් තියෙනවා හරි ගොඩාක් ඉන්නවා අන්න ඕකට තමයි අපි කියන්නේ ජෛව විවිධත්වය කියලා. දැන් හිතන්න හැබැයි හරි මේ සත්ත්ව කොටස වලින් යම් සත්ත්ව කොටසක් විනාශ වෙනවා. ඒකට අපි ජෛව විවිධත්වයේ ටිකක් අඩු වෙනවා නේ. දැන් හිතන්න සිංහයෙක් ඉන්නවා කොටියක් ඉන්නවා මෝත් ඉන්නවා ඒ ඔක්කොම ඉන්නේ කියේ. හරි සිංහයෝ ටික මැරෙන 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 යනවා කියන මොනා හරි වෙනවාද සිංහයෝ ටික මැරෙන 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 බලන්න. ඔන්න එතකොට ඒ කැලේ තිබ්බ ජෛව විවිධත්වයේ ටික ටික අඩු වෙනවා. ඒ නිසා අපිට මේ ජෛව විවිධත්වය පරිස්සම් කරගන්නත් ආරක්ෂා කරගන්නත් ඒ කියන්නේ ඒක සංරක්ෂණය කරන්නත් මේ අපේ මේ ජීවන චක්‍ර පිළිබඳ අවබෝධය වැදගත් වෙනවා. හරි හොඳම උදාහරණේ තමයි ළමයි කැස්බෑව. කැස්බෑව පිටර දාන්නේ කොහෙද? කැස්බෑව පිටර දාන්නේ වෙරළේ. හැබැයි එයා පිටර දාන අවස්ථාවලදී යාට ආරක්ෂාව දෙනවද ඒ පිටර වලට? නෑ. විතර වලට ආරක්ෂාව දිනවද? පැටවුන්ට ආරක්ෂාව දිනවද? එයා බෙර ඒ පැටව වෙරළේ ඉඳන් දැකල නැද්ද ඒවා? පැටව වෙරළේ ඉඳන් මුහුදට දින්නට ආරක්ෂාව නැහැ කියලා දැකල නැද්ද? එයා වෙන සත්තු ඇවිල්ලා ඒ පැටවුන් ඔය කියන්නේ උපුස්ස එහෙම හරි ඒ සත්තුන් ආහාරයට ගන්නවා. ඒ අර කැස්බෑ පැටවුන් ආහාරයට ගන්නවා. හරි. ඒ නිසා ඒ අර අපි අර එයාගේ ජීවන චක්‍රයේ සංවේදී අවදි හරි ඔය දැන් කැස්බාවගේ පිටතර කියන අවදිය පැටියා කියන අවදිය මේ වගේ සංවේදී අවදි හඳුනගන්න හරි එක් එක් ජීවියාගේ සංවේදී අවදි හඳුනගන අන්නේ සංවේදී අවදිවල අපි ආරක්ෂා කරනවා ඒ කියන්නේ පිටතර අවස්ථාවේදී පැටි අවස්ථාවේදී අව ආරක්ෂා කරලා ඊට පස්සේ තමයි වර්ධනය වුණා පරිණත ජීවියා මෙන්න තත් සුහුඹුලා බවට පත් වුණාම අපි ආව එයාගේ වාසස්ථානයට උදාහරණෙ. හරි. එතකොට මාළු හදද්දි මාළු පැටව හදද්දි හරි. එතකොට එයාගෙත් මොකද වෙන්නේ? පිටතර අවස්ථාව කියන්නේ මාළුවයි ගොඩක් සංවේදී අවස්ථාව. එතකොට ඒක පරිස්සම් කරලා ළම අවසානයේ පැටිය හදනවා අපි ආව නිදහස් කරනවා. හරි. පිටතර අවස්ථාවදී අපි ආරක්ෂා කරනවා. හරි. ඔන්න ඔය විදිහට එයාගේ සංවේදී අවස්ථාව අපි අඳුරගන. හරි. ඒ කියන්නේ එයාගේ ඒ කියන්නේ යාට අර එයාව යට හානි වෙන්න තියෙන අවස්ථාවේ ජීවන චක්‍රේ හරි අන්නේ සංවේදී අවස්ථා සංවේදී අවදි අඳුරගෙන මේ සංවේදී අවදි වලදී අපි ආව ආරක්ෂා කරගන්න අපිට පුළුවන් අපේ මේ ජෛව විවිධත්වය සංරක්ෂණය කරලා තියාගන්න يعني අර ජීයේ ජීවීන් විනාශ වෙන්නේ නැතුව පරිස්සම් කරලා තියාගන්න පුළුවන් ඔන්න ඔය කියන ප්‍රයෝජන තුන තමයි අපිට මේ ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය කරලා අරගන්න පුළුවන් පළවෙනි එක කෘමි පරිබෝධකෙයි ශාක පරිබෝධකෙයි විනාශ කරන්න දෙවෙනි එක රෝගවාහකෙයි විනාශ කරන්න තුන්වෙනි එක ජෛව විවිධත්වය සංරක්ෂණය කරගන්න මට කියන්නේ තේරුණාද මම මේ කියපු කාරණා ටික ජෛව විවිධත්වය කියන්නේ මොකක්ද ඇයි පරිස්සම් වෙනවද මෙහි අපි ජීවන චක්‍රය ගැන ගත්තාම තේරුණා ඔව් හරි නිර්මලි තේරුණාද නිර්මලි 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 කොහේ නිර්මලි කතා කරේම නෑ මම ඒක නිර්මලිකින් අහන්නේ නිර්මලි ඇහෙනවද මාව නිර්මලි නේ රෙස්පොන්ස් නේ ඊළඟට කවිෂා මයිරපාද කවිෂා ආපහු කියලා දෙන්න පුළුවන්ද සර් කොයි ටිකද අවසාන ටික ප්‍රයෝජනද නැත්නම් ජෛව විවිධත්වයේද මුල ඉඳන්ම ප්‍රයෝජන තුනම ඕනද නැත්නම් ජෛව විවිධත්වයේ විතර තුනමද
जैव विविधत्व पिलिबंद जैव विविधत्व पिलिबंद सॉरी जैव विविधत्व पिलिबंद जीवन चक्र पिलिबंद जीवन चक्र पिलिबंद अध्ययनये वेदगत्तम जीवन चक्र पिलिबंद अध्ययनये वेदगत्तम जीवन चक्र पिलिबंदव अध्ययनये वेदगत्तम यानी एक दिक तुन दाला वेदगत्तम तुनाई पर वेदगत्तम तुना तीनवा फलिबोध मर्दनय फलिबोध मर्दनय देखलियन्न रोगवाहकयिन् मर्दनय देखलियन्न रोगवाहकयिन् मर्दनय तुनलियन्न तुन जैव विविधत्व संरक्षणय जैव विविधत्व संरक्षणय हरि एक किल दागन मातृकाव एक किल दागल दाल दाल दागन मातृकाव पलिबोधकयिन् मर्दनय पलिबोधकयिन् मर्दनय हरि ए अडते पलविनी तर लोकन दाल लियन्न मिनिसाट मिनिसाट प्रयोजनवत्वन मिनिसाट प्रयोजनवत्वन मिनिसाट प्रयोजनवत्वन विविध भोगः विविध भोगः अश्वनु वलट हानि पमुनुवन जीवीन जीवीन पलिबोधकयिन् लेस हैंदिन्वे पलिबोधकयिन् लेस हैंदिन्वे अरे पलिबोधकयिन् लेस हैंदिन्वे
ඊළඟ ලියන්න ඊළඟ තර ලකුණ පලිබෝධකයින්ගේ जीवन चक्र अध्ययन कल विट जीवन चक्र अध्ययन कल विट එම ජීවීන් සර අපෝ කියන්නකෝ මම පටන් ගත්තේ පලිබෝධකයන් ජීවන චක්‍රය පලිබෝධකයන්ගේ ජීවන චක්‍රය අධ්‍යයනය කළ විට එම ජීවීන් मर्दनय कल है कि एम जीवीन मर्दनय कल है कि पहासुम अवधिय තෝරාගෙන පහසුවෙන් මර්ධනය කළ හැක හොඳයි පහසි නොන්නෝ ටික ලියන ගමන් උගන්නන්න හරි දැන් ඔන්න අපි කියන්නේ මොකද්ද මේ දැන් පලිබෝධකයන් කියන්නේ කවුද කියලා කිව්වේ අපේ වගාවලට හානි කරන ජීවීන් කවුරු හරි වගාවලට අස්වන වලට හානි කරන ජීවීන් එතකොට දැන් අපි මෙයාව විනාශ කරන ගැන හිතන්න දැන් හිතන්න අපි කරන්නේ මොකද්ද මෙයාගේ ජීවන චක්‍රය අධ්‍යයනය කරනවා මෙයාගේ ජීවන චක්‍රය අධ්‍යයනය කරලා එයාව පහසුවෙන්ම විනාශ කරන්න පුළුවන් අවධිය හරි පහසුවෙන්ම විනාශ කරන්න පුළුවන් අවධිය කියන්නේ දැන් බිත්තරයේද පිලවාද කීටයේද පළතුරු මැස්සාද අන්නෝය අවස්ථාවලදී අවදිවලදී පහස්යෙන් විනාශ කරන්න පුළුවන් අවදිය තෝරගෙන අපි ආ විනාශ කරනවා හරිද පහස්යෙන් විනාශ කරන්න පුළුවන් අවදිය තෝරගෙන අපි මෙයාලා මර්ධනය කරනවා හරි එතකොට අපිට මේ අවස්ථාව හම්බෙන්නේ ඇයි අපි අර ජීවන චක්‍ර පිළිබඳ අධ්‍යයනය කරපු නිසා අන්න ඒ නිසා අපි කියන්නේ ජීවන චක්‍ර අධ්‍යයනය කිරීමෙන් පහස්යෙන් පරිබෝධකින් මර්ධනය කරන්න පුළුවන් ඇයි ඒ අපිට අර එයාලව පහසුවේ විනාශ කරන්න පුළුවන් අවස්ථාව තෝරා ගන්න පුළුවන් අන්න ඒ නිසා හරිද එයන් උදාහරණෙන් තවත් පැහැදිලි වෙයි එයන් උදාහරණය උදා කියලා ලියන්න පළතුරු මැස්සන් මර්ධනය හරි जीवन चक्रय समनलयागे जीवन चक्रय वगेमाय පළතුරු මැස්සාගේ කීට අවධිය ගත කරන්නේ පළතුරු තුලය
जीवन चक्रे पिलिबंद अवबोधय तिबुन निसाय मेम मर्दनय सिधु कल है कि मेम मर्दनय सिधु कल है कि आकार देख की आकार देख की अरे आकार देख की यानी एक एक वगावे पल निरतुरुवम परीक्षा कर कीटयान सिटीन फल विनाश किरीम कीटयान सिटीन फल विनाश किरीम गसयाट वेटी गसयाट वेटी कीटयान मिसिन हानि करन लद कीटयान मिसिन हानि करन लद फल एकतु कर विनाश किरीम फल एकतु कर विनाश किरीम जीवन चक्र अध्ययन पहासुम अवधि विनाश कर अभी जीवन चक्र दंडवाणी वर्ग की पलतुर मेस्सा पोल कुर्मीनिया गोयम मेस्सा पिटिमाकुना मुनाट दहानिकराने कोई वगी तंग वाले दहानिकराने
भोगवलट हानिकरण शाक पलिबोधकद एत शाक पलिबोधकद एत यानु उदाहरण उदाहरण लियान्न बजीरी बजीरी इलांगट कुडमेट्ट बजीरी कुडमेट्ट इट बस्ते तुनेस तुनेस बजीरी कुडमेट्ट तुनेस හරි මෙතිමදාරා ඒ ඔන්න දැන් තේරුණාද ඒක පලිබෝධකෙන් මර්ධනය කියන එක ඔව් සර් ආ හරි ඊළඟ ලියන්න රෝග වාහකයේ දෙවෙනි එක ලියන්න දෙක කියලා දාලා රෝග වාහකයෙන් මර්ධනය මම කරන්න වෙන්නේ තව විනාඩි 3යි අපිට තියෙන්නේ නෝට් එක ඉවර කරමු කොහමද ලියන්න රෝග වාහකයෙන් මර්ධනය मिनिसुंट 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 रोग साधन रोग साधन वायरस वैनी रोग साधन वायरस वैनी रोग कारकयिन वायरस वैनी रोग कारकयिन අප වෙතට රැගෙන එන්නේ අප වෙතට රැගෙන එන්නේ අප වෙතට රැගෙන එන්නේ මදුරුවා වැනි මදුරුවා වැනි रोग वाहकयिन विसिनी मधुरवा वेनी रोग वाहकयिन विसिनी मधुरवा वेनी रोग वाहकयिन विसिनी मधुरवा वेनी रोग वाहकयिन विसिनी मौनगेद मौनगेद जीवन चक्र अध्ययन कर जीवन चक्र अध्ययन कर ओन्व मर्दन कलह की ओन्व मर्दन कलह की පහසුම අවස්ථාවේදී පහසුම අවස්ථාවේදී මර්ධනය කළ යුතුය මර්ධනය කළ යුතුය මෙන්න උදාහරණ
මදුරුවාගේ කීට අවස්ථාවේදී මදුරුවාගේ කීට අවස්ථාවේදී මත්සියෙන් මගින් මත්සියෙන් මගින් මර්ධනය කිරීම පරංගයතුල ලියන්න පරංගයතුලේ මෙය මෙය ජීවීන් මගින් කරන මර්ධන ක්‍රමයක් නිසා මෙය ජීවීන් මගින් කරන මර්ධන ක්‍රමයක් නිසා ජෛව පාලන ක්‍රමයක් යයි කියනු ලැබේ පරණවන්න එපා ජෛව පාලන ක්‍රමයක් යයි කියනු ලැබේ මෙය ජීවීන් මගින් කරන මර්ධන ක්‍රමයක් නිසා මෙය ජීවීන් මගින් කරන මර්ධන ක්‍රමයක් නිසා ජෛව පාලන ක්‍රමයක් යයි ජෛව පාලන ක්‍රමයක් යයි කියනු ලැබේ පරණවහන්න එපා ත්‍රම ලියන්න ධූමකරණය ධූමකරණය වැනි ධූමකරණය වැනි රසායනික ක්‍රමවලට වඩා ධූමකරණය වැනි රසායනික ක්‍රමවලට වඩා මෙම ක්‍රමය පරිසර හිතකාමීය මෙම ක්‍රමය පරිසර හිතකාමීය හරි ඒ කියන්නේ දැන් අපි ඔය මාළු මරන්නේ සෝරි මදුරු කීටය මරන්නේ වෙනත් ජීවියෙක් පාවිච්චි කරලා ඒතකොට වෙනත් ජීවියෙක් පාවිච්චි කරලා කරන අපි ඒකට කියනවා මොකක්ද ජෛව පාලන ක්‍රමයක් කියලා ඒතකොට මේක ධූමකරණයට වඩා හොඳයි ධූමකරණය කියලා කියන්නේ අපි දුම් ගහන්නේ හරි ඒකට වඩා පරිසර හිතකාමී කියලා කියනවා හරි අපි එක නෝට් එකක් ලියන්න තියෙනවා මොකද කරන්නේ අපි ඊළඟ දවසේ ලියමුද දැන් ලියනවා දැන් ලියමු නමත් වෙරයක් කළා දාමු නේ හරි හරි ලියන්න ඊළඟ තුන්වෙනි එක කවුද ඉක්ම දාරට තේරුණාද කියන මට ඉක්මනට ඒක ඔව් සර් ආ හරි ලියන්න ඊ තුන්වෙනි එක ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා ලියන්න තල් ලකුණක් දාලා සමහර ජීවීන්ගේ ජීවන චක්‍රවල සමහර අවදි සමහර අවදි අවදානම් සහිත වේ අවදානම් සහිත වේ
හරි අවදානම් සහිත වේ එකනම් ලියන්න මෙම අවදි මෙම අවදි සංවේදී අවදි ලෙස මෙම අවදි සංවේදී අවදි ලෙස හඳුන්වන අතර සංවේදී අවදි ලෙස හඳුන්වන අතර සංවේදී අවදි ලෙස හඳුන්වන අතර මෙම අවදි වලදී සතුරන්ට ගොදුරු වීම සතුරන්ට ගොදුරු වීම අහිතකර පරිසර තත්ත්ව අහිතකර පරිසර තත්ත්ව සහ ආහාර හිඟවීම වැනි ආහාර හිඟවීම වැනි හේතුන් නිසා සත්වයා විනාශ විය හැකිය සත්වයා විනාශ විය හැකිය උදාහරණ උදාහරණ පළපොතේ තියෙනවා උදාහරණ හතරක් ඒ උදාහරණ හතර ලියන්න ඉඩ තියෙන රූල් හතරක් දෙ තියලා පහලින් ලියන්න කියලා දෙන්න ඉක්මනට ආයෙත් මේක දෙ තියලා පහලින් ලියන්න මෙම සංවේදී අවදි වලදී වැඩි අවධානයක් යොමු කර ජීවීන් රැක ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කරගත හැකිය මෙම ප්‍රයෝජනයේ දත්වන්නේ කියලා කියන්නේ මෙම ප්‍රයෝජනයේ දත්වන්නේ ජීවන චක්‍ර පිළිබඳව දැනුමක් ඇති විටය ජීවන චක්‍ර පිළිබඳව දැනුමක් ඇති විටය හරි ඒ කියන්නේ සමහර සත්තුන්ගේ සමහර අවදි තර්ජනාත්මකයි අවදානම් සහිතයි හරි අර කැස්බෑ වගේ බිත්තර අවදි පැටව අවදි වගේ දේවල් ඒවා තර්ජනාත්මකයි එතකොට ඒ කියන්නේ සත්තුන්ගේ හානි වෙන්න පුළුවන් ආහාර නැති වෙන්න පුළුවන් හරි ඔය මොකක් කර හේතුව නිසා ඒ අවදි කරලා දියා විනාශ වෙන්න පුළුවන් ඒ අවදි වලට කියනවා මොන අවදිද සංවේදී අවදි. ඒකට අපි ඔය සංවේදී අවදි අඳුරගෙන ඒ අවදිලා ආරක්ෂා කරලා යාලව අපිට පුළුවා ජෛව විවිධත්වය කියන එක පරිස්සම් කරගන්න. ඒක තමයි ඔය කියන්නේ. හරි දෙනෙක් කීම දාරා තේරුණා දෙක. ඔව් සර්. හොඳයි. හරිද අපි බලමු ආයෙත් හොඳනම් පාඩම තේරිලාද කියලා. ලබන සතියේ බ්‍රහස්පතින්ද ඉඳින් එතකොට ඔයාලා අභ්‍යාසය කරගෙන ඉන්න ඕන සහ හරි අභ්‍යාසය කරගෙන ඉන්න ඕන සහ ඔයාලා ලියපු පේපර් එක අරගෙන ඉන්න ඕන. ලබන සතියේ පන්ති මම රෙකෝඩ් කරන්නේ නැහැ.
එනිස හැමෝම අනිවාර්යයෙන් පන්තියට එන්න ඕන හරි පන්තියට ඇවිල්ලා අපි පේපර් එක සාකච්ඡා කරමු අභ්‍යාසය ඉවර කරමු හරි එහෙනම් අද විනාඩි 10ක් පන්තිය වැඩෙන් කරගෙන විනාඩි 11 හරි අපි එහෙනම් මෙතනින් පන්තිය නතර කරමු නැවත බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හරි බුදු සරණයි සරණයි thank you sir බුදු සරණයි sir thank you